ರೆಸಿಪಿಯಾದ ಲೋವಿ ಅಚ್ಚಾರು ಹದು. ವೆರಿ ಸ್ಪೈಸಿ. මම දැන් මෙතනින් හොඳ ලෝවි ගෙඩි ටිකක් තෝරගන්න. මේ ලෝවි ටික ගෙනත් ටික දවසක් මම ෆ්‍රිජ් එකේ දාලා තමයි තිබුණේ. ටිකක් තැලිච්ච ගෙඩි ටික අයින් කරලා මම මේ වගේ හොඳ ගෙඩි ටික තෝරගත්තා. අපි දැන් ලෝවි ටික හොඳට සෝදගමු. ගොඩක් වෙලාවට ලෝවි ගස් යට වැටිලා තියෙනවනේ අහුලන්නේ. ඒ නිසා අපි හොඳට සෝදගමු. සෝදගත්ත ලෝවි ටික ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, සීනි, ඒ වගේම විනාගිරි. අපි දැන් ලොවි ටික තලාගමු. මේ වගේ ලොවි ටිකක් අරගෙන වංගෙඩියක හරි මිරිස් කලක හරි තියලා ටිකක් තලාගමු. මේ ගානට වගේ අපි දැන් මේ ටික අයින් කරගමු. ගොඩක්ම තලන්න ඕනේ නැහැ. ටිකක් වැඩිපුර ඉදිච්ච ගෙඩි නම් මේ වගේ ටිකක් තලාගත්තාම ඇති. සමහර අය මේ ලොවි ටික තලලා ලුණු වතුරෙන් මිරිකලා අරගෙන තමයි ලොවි අච්චාරුව හදන්නේ. කාලෙකට පස්සේ ලොවි අච්චාරුවක් කනකොට එහෙම හරියන්නේ නැහැ. මේකේ තියෙන කහට රසයි, ඇඹුල් රසයි ඔක්කොම එක තමයි කන්න ඕනේ. එතකොටනේ ලොවි අච්චාරුවේ නේම රස දැනෙන්නේ. ඔන්න මම දැන් ලොවි ටික තලාගෙන අච්චාරුවට අවශ්‍ය දේවල් ටික දාගන්න යන්නේ. ලුණු, ලොවි තලද්දී ලුණු ටිකක් එකතු කරගන්න. එතකොට හොඳට රස අල්ලනවනේ. ගම්මිරිස්, ඊළඟට මිරිස් කුඩු, සීනි, අන්තිමට මම විනාකිරි ටිකකුත් දානවා. අකමැති අයට විනාකිරි නොදා ඉන්නත් පුළුවන්. ඉතින් මේ දේවල් ඔයාලා ගන්න ලොවි ප්‍රමාණය අනුව ඔයාලා කැමති විදිහට අඩු වැඩි කරගන්න. මේ ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න. මම ටිකක් වැඩිපුර ගම්මිරිස් එහෙම එකතු කරා. ලොවි අච්චාරුව ටිකක් සැරට තමයි රස. ඔයාලා බිස්කුඩු අකමැති නම් ගම්මිරිස් විතරක් දාලා හදාගන්න. ඔන්න අපි දැන් රස බලන්නයි යන්නේ. very spicy. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙත් හමුවෙමු. අපි ගිහින් එන්නම්.